පහුගිය සිකුරාදා ජාත්‍යන්තර රේගු දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා විශේෂ දේශනයක් පැවැත්වුවා. මේ රේගු මූලස්ථානයේ තමයි මේ කතාව කළේ. ඔහු එහිදී කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියව ක්‍රිස්ටිනා ජෝජේවා මහත්මියට ලංකාවට ආරාධනා කරන්නම් සාමූහික සාකච්ඡාවක් කරමු. දේශපාලන පක්ෂවලට ආරාධනා කරනවායි කියලා පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයකටම ආරාධනය කරන්නට කැමතියි කියලා මේ සාමූහික සංවාදයට කලෙක්ටිව් ඩයලොග් එකකට යන්න IMF එකත් සමග. ඇයි මේ වගේ යෝජනාවක් ගෙනාවේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි එකඟ වෙලා තියෙනවා දේශීය ණය වගේම විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්නට. හැබැයි විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය එන්න එන්න පස්සට යමින් ඉන්නවා. ලෝකේ ගොඩනැගෙමින් තියෙන ආර්ථික අර්බුද, විශේෂයෙන්ම යුද ගැටුම් තුනක් එකවර මේ මොහොතේ ලෝකේ, ඒ එක්ක අපි අභියෝගාත්මක තැනකට මුහුණ දීලා ඉන්න බව තේරුම් ගැනීම අමාරු නෑ. මේ තත්ත්වය අපි විග්‍රහ කර ගත යුතුයි. ඒ සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට ආරාධනා කළා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහත්මයාට. සුබදසනක්. සුබදසනක් අසෝක. ආරම්භයක් හැටියට ජනාධිපතිතුමා මේ කතා කරනවානේ මේ ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කලෙක්ටිව් ඩයලොග් එකකට සාමූහික සංවාදයකට යන. දැන් ඔබතුමා නියෝජනය කරන කොමියුනිස්ට් පක්ෂයටත් මන්ත්‍රී ආසනයක් තියෙනවා. එහෙම ආරාධනයක් ආවද? ඊයේ දවල් වෙනකන් මට මම මන්ත්‍රීතුමත් එක්ක කතා කරා. මට එහෙම ආරංචියක් නැහැ. මේ වගේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුම් ගත වෙලා දෙවැනි වාරිකයත් අරගෙන තුන්වැනි වාරිකයට සූදානම් වෙන මේ වෙලාවේ ඇයි මේ සාමූහික සාකච්ඡාවකට යන්න දැන් කතා කරන්න? මේක බුද්ධිමය සංවාදයක් නෑ, කමන්නෑ. අන්න ඕන අදහස් උමාරු කරගනීම. මම දකිනවා මේකට යටි අරමුණක් ඇත කියලා. මොකද එහෙමනම් මෙවැනි සංවාදයක් ඇති කරන්න තිබුණේ 2022 මේ මාර්තු වෙනකොට මේ අර්බුදය පුපුරලා ගිහින් මොරණ ලික්‍රමසිංහ මහත්මයා අගමැති වෙලා ජනාධිපති වෙලා දැන් අවුරුදු දෙකක් කෙට්ට වෙනවා. ඉතින් ඒ කාලය තුළ ඇත්තසෙම ඔහු IMF එකත් එක්ක වැඩිනු කරන්න ඉස්සර වෙලා නැත්නම් අසංග යටත් පිරිසෙන් අසංග කරන ඉස්සලවකත් එවැනි අවස්ථාවක් දුන්නා නම් ඒක අපිට තේරුම් ගත හැකි. මොකද විපක්ෂය අනිත් පාර්ලිමේන්තුවේ රටේ දේශපාලන පක්ෂවල නායකයෝත් අදහස් ගවන්න ඕනේ කියලා. දැන් මේක අසංග කරලා ඉවරනේ. සංගරල අවුරුද්ද දෙකක් වෙනවා. ඉතින් උසුමේ තියන්නේ අර බදු වැඩි කරපු ක්‍රියාත්මක වෙනවා. මං දන්නේ ණය ප්‍රතිගත කිරීමේදී එකම දෙයයි තාම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර්ථසාධක අරමුදල, ඒ කියන්නේ විශ්‍රාම ගිය අයත් ඒ වගේ දැන් වැඩ කරන පන්තියට ඔවුන්ට හිමි EPF එකෙන් ගන්න කපා ගන්න පුළුවන් ටික කපාගත්තා. EPF ETF දෙකෙන් ඒ දෙකෙන් ඒ හැර මෙතෙක් තාම කිසිම යෝජනාවක් නැහැ. සුපර් ඉනෝවේෂන් ෆන්ඩ්ස් වලින් ගන්න පුළුවන් දේ, ඒ කියන්නේ අපේ විශ්‍රාම අරමුදල් වලින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම විතරයි අපි කරමු කරගත්තේ. ඒ දේශීය ණය නෙවෙනොත් ඔය EPF එකට දේ විතරයි. ඒකද ශාල කොටසක් තියෙනවා දේශීය මේ ණය කම්පැනි වලින් ගත්තුවා. ප්‍රෙසිඩන්ට් බොන්ඩ්ස් වලින් දැන් අසෝක මම කෝප් එකේ හිටියන්ද දන්නාන්ද විශේෂයෙන් මහා බැංකුව 2015 වෙනකොට. මොකද මහා බැංකුව මං කොල්ලේ තිබිච්ච එක මම ඒක පරීක්ෂණය කරපු විමර්ශනය කරපු කෙනා හැටියට මුල්ලි ආයතන 16ක් තමයි මහා බැංකුවත් එක්ක ලියාබදිංචි වෙලා තිබුණේ ආණ්ඩුර නාසපයන්. ඒ 16න් හතරක් රාජ්‍යයට ඇති EPF, ලංකා බැංකුව, මහජන බැංකුව, ඉතිරිගිරීම් බැංකුව. අනිත් 12ම පුද්ගලික මූල්‍ය ආයතන 12ම. දැන් විශාල දේශීය ණය ප්‍රමාණයෙන් විශාල කොටසක් ඒ ණය සපයූ ඉන්න ඒකට අත තියලවත් නැහැ. දැන් මේ කාරණාව මගේ දැන්නේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක විපක්ෂයෙන් මතු කරා. කිසිම සඳහන් ඒකට පිළිතුරක් නැහැ. ඊළඟට පැත්තේ විදේශ ණය, දැන් දේශීය ණය ප්‍රමාණය
දෙදස් විසි දෙක වෙනකොට ට්‍රිලියන් පහලවත් තිබුණ රුපියා. විදේශනය තිබුණා ඩොල බිලියන පනස් දෙකක් එකන මිලියන් පනත් දෙදා. දැ ඒක තාම අත තියල නෑ. දැ අවුරු දෙකක් ගිහි. දැන් ඒකෙදිත් බලනකොට සයට හතලයක් නාය අරගෙන තියෙන්නේ ජාත්‍යන්තර වෙළඳ පොලේ මනි මාගට්ටක. වානිජනා හැටියට අරන්තිය ඕ වානිදනයි. ඉතුරු ටික අරන්තියෙන්නේ රට ප්‍රධාන වශයෙන් රට අල්තුනා. චීනය ජපානය සහ ඉන්දියාව ඉන්දියාවෙන් වක්තින් අතමාරු වගේවා සීර දහය දාය තියෙනවා චීනය ජපානය අනිතව තියෙන ඒෂන් ඩියවලප බෑන්ක් වල් බෑන්ක් ගේ මටික මයි ඔක්කොම එක් කවුනාව. දැන් ඒවා පිළිබඳ එදත් ප්‍රශ් ඇතිපුරන අද ප්‍රශ්යෙක් නෑ ඒ ආණ්ඩු එක නෑ කපා නොගත්තත් එක අවුරුද්ධහයකට විස්සකට කල්දායි ඒ අමාරුවක් නෑ. ඉති ප්‍රශ්චනලති වෙන සයට හතලිය. දැන් අසෝක මේක තමයි රට්ටස්සම රටට පාලි මේන්තුරුවක්ත් හරියට කරුණු පැදිෙන් නොකරන විසේ හතලිය. මේ සෞරයෙන් බොන්ඩ්ස් කියන ගැනත්තැන් ස්වෛරයේය බැඳුම් කර කියන්නේ බැඳුම් කර ප්‍රමාණය දැ මේක අයිතිකාරය කෞුද කියලා කවුරත් දන්න. ස්වෛරීත්ව බැඳුම් කරවල අයිතිකාරයෝ හරියට අපිට හඳුනගන්න අමාරුයි අන්තර්ගන්න විදියක් නෑ කියන කාරණය නැවත නැවත මතු වෙනවා. හැබැයි ලංකාවේ ආණ්ඩුව ණය ගත්තා නම් ඇයි මේ අඳුරගන්න බැරි? ඒ බොන්්ඩ ගාජයකර දැයගල සෙකන්ඩ්‍රි මාගට් එක සහරවි කරලා හරි පැහැදිලි. එතකොට ඒ අතින්නත් හෝමාරු වෙනකොට මොකද මේක අපි කාටත් තේරෙනවානේ මේකේ ද්විතීය වැළඳපළට එනකොට විශාල කුස් ඩිස්කවන්ට් කූපන් රේට් එකට ගිය මිලා අඩුවෙලා ගිය බොහෝ දෙනා මේවා ගන්න උනන්දු වුණා මොකද මේ අධික ලාභ තීරුවක් තිබෙච්ච නිසා. හැබැයි ඒත් සටහන් වෙන්නේ නැද්ද? දැන් ඒක ඇත්තවශයෙන්ම ඕක අද ජාත්‍යන්තර වශයෙන් IMF එකේ ලෝක බැංකුවේ මූල්‍යආයතනවල සාකච්ඡා කරන ප්‍රශ්නයක්. දැන් අසෝක ඔය ක්‍රමය හඳුන්වලා දුන්නේ ගෝලීය මූල්‍ය අර්බුද අවස්ථාවේ. අපි නය ගන්න පටන් ගත්ත දස් නමය තන් දහයදල සමවෙන්න ඔබ කියෙන ගෝලීය මුල්ලර්ග දැක්කාවනේ ඒ කොයි අවස්ථාව දෙෙන දස්නම දෙදස් නමේ අවස්ථාව හරි දස් නමේ දලා එක රූණය අත්වස ධාතුර වනගත් තිබුණා එක බලපෑම ක්‍රමාණු ගොලු අඩුවනේ ඒවෙලා තමයි අපි ගත්තා අම්ප්‍රමාණය. ඊට පස්සේ ගත්තා දෙදස් පාලවේ ආපාල නාණ්ඩුව හලි ගත්තා බිලියන දොලා මාරද්දකය ඒටික තමයි ඔක එක්කවුනාම තමර සීට හතුලියෙන්නේ. දැන් ඒ ගත්තු ඒවා ඒ අවස්ථාවේ දැන් අපේ රණලික ජනාධිපතිතුමා දෙපාරක් ජපාන්ට ගියා. ප්‍රංසයට එක පාරක් ගියා. එංගලන්තර දෙපාරක් ගියා. ඉන්දියාවට රග එහෙම පිරි හැම අවස්ථාවදීම ඔහු නොකිව්වට උත්සාහ ගත්ත අර රාජ්‍ය නායක හමුවේ පැරිස්ටබ් එකට බලපෑමක් කරලා මේක යම් ගණදනුවක් කරක අඩු කපාහරීමක් කරේ කල්ග මේ මොක කරයක් කරන්න පැරිස් කලබ් එක නැත්තම් පැරි සමාජය ලෙස අපි පොදු විවාහරයේද හඳුන්නනවා මේ විදේශීය ණය ලංකාව ලබාගත්ත පාර්ශ්වයන් එක්ක නිල ගණුදනු කරන ණයහිමියන්ගේ සමාජය වෙන්නේ මේ පැරිස් කලබ් එක හරහා තමයි මේ ය පිබඳම සංවාදය යන්න චීනය මේකට එලියෙන් ඉන්න ඉන්දියාව මේකට එලියෙන්ගින් ඉතින් ඇතවසයෙන්ම ඔය ඕක දැක ඕක මුල් ශේත්‍රයේ සාකත්තා වන ප්‍රවතල් ප්‍රශ්න අපට ඉතරන්නේ අනි ඔය නායක බොන්ස්කත්තු සියල රට වැල්ටම ප්‍රමාණකත්තිෙන දැ මේ අය කිව්වන හකාවද හඳුරන්න හැකල් ඒ නිසාම තම මේක දැන් බාරව ඉන්න පැරිස් ්‍රබ් එක පැරිස ඒකටය සකටි පාකටය විගුණලා අර දල්ද. ඉති මේක මේක පසුවිම් කාරණාවත් තියෙනවා ලමක් හිතන්න ඒ ඇත්තවසෙන්ම පාර්ලිමේන්තු හරහනත මු දැල්ලමැතිවර රට ජැනුවත් කරන්නද මහාදැංකුවේ අධිපතවර රට දැනුවත් කරන්න දැනුත් කරන්නේ නැහැ. මේ තත්ත්වය ඇත්තවසයෙන්ම සාකච්ඡා වියයුතු කාරණාව මොකද මේ සෛරයේ බැඳුම් කරගෙන එක නිර්මාණය වෙන්නේට හේතු අත්තිපුර. හේතුව තමයි ආසියානු ආර්ථික දෙදහ වෙනකොට පිබිලීම ලෝක ආර්ථිකය ඉහළ පෙරගමන් කරුවාවට පත්වෙන ඕනේ පත්වෙනකොට යුරෝපය සහ ඇමෙරිකාවේ ඉන්න කොම්පෙන ඔක්කොම ඉන් ආයෝජන පටන් ගත්ත මේ අයි
ප්‍රාග්ධනය පිටවෙලා ගියා. හරිද? ආසියානු කලාපය ආයෝජනය කරන්න. නැ චීනයට විශාල වශයෙන් ආවා. හරිද? හරිද? සමහර ඒවා ඔය විශේෂයෙන්ම කළු සල්ලි වගේ තියෙන ඒවා ඔක්කොම අර දූපත්වල රකින් දානවා. හරිද? ඒව තමයි. දැන් ඒගොල්ලොත් මේවයි ආයෝජනය කරලා තියෙන කට්ටිය. හරිද? ලංකාවේ සමහර කට්ටිය බැඳුම් කරගෙන තියෙනවා. හරිද? ඉතින් දැන් මේ මේක අන්තිමේ මේව බාරව තමයි ඔය පැරිස් ක්ලබ් ගේන කට්ටියට බාර දෙන්නේ. පැරිස් එක හිතෙන තුරයි. නමුත් මේක ඒගොල්ලෝ නිහඬයි. මේක ප්‍රශ්නයක්. දැන් මේක එක ප්‍රධාන කාරණාවක්. මම අශෝකාර මතු කරපු කාරණාවත් මගේ දැනේ ජනා අමාත්‍ය මණ්ඩලය මහා බැංකුව රට දැනුවත් කරන ඕන විශේෂයෙන්ම මේ දැන් අවුරුදු දෙකක් ගෙහින් ඇයි මේක තාම ප්‍රතිකෞතුගත කිරීමට ගඟත්තරන බැරනේ. IMF-ට පුළුවන්කම ශක්තියක් නැහැ. IMF එක අපිට කියනවා මේක කර ගන්න කියලා. අපි මේ අපිට කියන්නේ බදුදාපට ඕනේ ක්‍රියාත්මක කරන්න කියලා තමයි කියන්නේ. ආර්ථික කලම හරියට කලමනාකරණය කරන්න දූෂණයෙන් තොරව කලමනාකරන්නේ කියලා. ඒ ඉස්සරහට කරන්න තියෙනකනේ. මේ ගැන කිසිම දෙයක් කතා කරන්න නැහැ. කතරන්න බෑ උන්ට. ඒක ශක්තියක් නැහැ. දැන් මේ දේ තමයි අශෝක කල්පනා කරනවා. අද මේ මොහොත වෙනකොට රටේ ගෝලීය වශයෙන් ඇතිවෙන වර්ධනයන් ප්‍රවණතාවයන් සැලකිලට ගත යුතුයි. විශේෂයෙන්ම ගෝලීය උතුරට ඇති ඇමරිකාව හා යුරෝපයේ ආර්ථික අවපාතයක් තිබෙන්නේ. IMF එකයි ලෝක බැංකුව දෙකම කියලා දෙනවා 2024 වර්ධනයක් නැහැ කියලා. හරිද? අවම වර්ධනයක්. ඔව් අවම වර්ධනයක් තියෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් නිසා දැන් ඔවුන් බලන්න උන්ගේ ජාතික ආර්ථික රඟ ගන්න කොහොමද කියලා. දැන් මම ඊයේ පෙරදා අහගෙන හිටියා ඇමරිකාවේ අර ඩෙමොක්‍රටික් පක්ෂයේ එක කණ්ඩායමක් බල කරනවා ජනාධිපතිතුමා ෆුඩ් ස්ටැම්ප්ස් එන්න ආහාර මුද්‍ර මිලියන් 42ක් ඉන්නවා දුප්පත්කම මට්ටමට වෙලා පවර්ටි ලයින් එකට. දැන් ඒක තීරණය කරලා රෙකමන්ඩ් කරලා තාම කොංග්‍රස් එකේ විවාදයකට ආවේ නැහැ. හරිද? දැන් එහෙම තත්ත්වෙදි ඊළඟට තියෙන විශාල විරැකියාවක් වෙන්න. මොකද ඔක්කොම අර ආසියානු ආර්ථිකයෙන් ආයෝජනය කරා ප්‍රාග්ධනය නැහැ. ඊළඟට දෙන්නේ මැනිෆැක්චරින් පැත්ත කර්මාන්තකරණය කඩා වැටුණා. මිනිස්සුන් රක්ෂා නැහැ. අලුත් ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. හරිද? අන්න ඒ සන්දර්භය දොල තමයි මේ ගැට අමාරුව දෙන්නේ. IMF එකේ ලොක්ක ආවා ඒ වගේ එයා දන්නවා මේක තත්ත්වය. පැහැදිලි කරලා කියයි. ඒ පැහැදිලි කිරීමක් මේ අවස්ථාව ලබා දෙන්න තමයි හදන්නේ. එහෙම නැතුව වෙන කාරණාවක්නේ. ගුණසේකර මහත්මයා දැන් ලෝක යුද්ධ තුනක් එක විට මේ වෙලාවේ තියෙනවානේ. ඔව්. ඊශ්‍රායෙල් හමාස් ගැටුම තියෙනවා. රුසියාවේ තියෙනවා. යුක්‍රේනයේ එක්ක රතු මුහුද ගැටුම තියෙනවා. මෙන්න මේ වෙලාවේ අලුත් ගෝලීය සංදාන රටවල් අතර අලුත් මිත්‍රකම් අලුත් තහවුරු වීම සිදුවෙමින් තියෙනවා නේද? දැන් හමාස් ප්‍රහාරය එන්නේ 2023 ඔක්තෝබර් මාසේ 7 වෙනිදා. ඔන්නේ දිනේ හරියට හිතේ තියාගන්න. ඊට උඩින් සුමතියේ මැද පෙර දෙක නොයෙක් අලුත් වර්ධන අනපේක්ෂිත වර්ධන ඇති වුණා. එකක් මොකද්ද? 79 ඉඳලා සතුරු රාජ්‍යයන් දෙකක් ඉරානය සහ සෞදි අරාබියාව යලි මිත්‍ර වෙනවා. දෙකවල්ලකම තෙල් නිෂ්පාදනය කරන රටවල් දෙකක්. එකක් සුන්නේ අනිත් එක ෂියා. මේක ප්‍රතිවිරුද්ධ ආගමික වශයෙන් උත් නිකායන් දෙකක් එකතු වෙනවා. ඒක එක පළවෙනි සාධකය. දෙවැනි සාධක වෙන්නේ ගල්ෆ් ප්‍රදේශයේ සියලු රටවල් අරාබි ලෝකය 1945 පස්සේ එකට පත් වෙච්ච එකම අවස්ථාව. ජෝඩානය ලෙබනෑ මේවා එකට එක නෑ ඔක්කොම කොහක් ඇමරිකාවත් එක සම්බන්ධ වෙලා තුන රුසියාවත් එක සම්බන්ධ පළවෙනිම තාට කණ්ඩායම් ඔවුනවුන් අතර තියෙන ඔක්කොම කරලා එක ගොනුවක් වෙලා තිබෙනවා. ඒක ඇති වෙන්නේ අශෝක අද ලෝකාර්ථිකයේ මේ කියන්නේ කලාපීය කරනේ කියලා ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් බලන්න ආසියාව නගරේ ආසියාව එක කලාපයක් විදිහට වෙනම මතු වෙනවා. වෙනම තමන්ගේ අනන්‍යතා සහිතව. ඔව් ඒක නේද? දැන් මොංගෝලියාවයි උතුරු කොරියාවයි චීනයේ ආර්ථික කලාපයක් හදලා තියෙනවා. ආසියානු සංගරාණේ රටවල් 10ක් තිබෙනවා. මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමය, ඉන්දුනීසියාව රටවල් 10 එක තමයි ලෝකේ තියෙන ශක්තිමත්ම ඉතිහාස සුන්දර කලාපය.
එක ජපානය අභිභවාගහ අනිතක ලෝකයේ වේගවත්ම ආර්ථික දෙක එක ඉන්ඩුනේශාව දෙක වියට්නාමය ද මේවා තේරුගතය සාධක ඊලාට එනවා දකුණු ආසය අපි කණ්ඩය අපි තමයි ඉස්සරලා ප නිදාසර මගතරටවල් දෙක හැබ අපි තමයි පස්සෙන්වෙන්න ඒක වෙනම කතාවර වෙනම කතාර විශය මගගැනන්න ති ආසියාව ගත්තාව ඒ ආසියාව කොටසක්න මැදිපර දෙක දැන්ව මැදිපර දෙක අලුත්තත්න ඇතිවල්ද ඊලාන්ට වල රුසියාව ඉස්සර සෝවෙන්දේශය සංගමය ආසියානු රිපබ්ලික් ඒේ රිපබ්ලික්ස් කළ ගත්ත ඇතු නක සක්ස්ථාන්න ජපතදක ස්ථාන් නරමය ඔය කත්ති ඔක්කොම එක්කවුල රුසියාවත්තකම යුරෝේෂයා කියල කලාපයක් නිර්මාණය වෙලා එකට ඔවුන්ගේ ආර්ථික එක පොද්ධියයට ඉන්න එහා ආර්ථිකගේ රටවල් හතක් එකට වැලදී නැගත් නොවේ අර මේ ගට්ටය ගත්ත එකදව ආක්ට ප්‍රදේශය අප්‍රිකානු හටවල් පනස් පාම එකට එක්කව වෙලා මේ කවදා කන්න සිත්තා අප්‍රිකාන මහද්‍යේපේ ළඟට තියෙන උතුරු අප්‍රිකාව අනු කලාප උතුරු අප්‍රිකාව දකුණු අප්‍රිකාව බස්නාහිර බටහිර අප්‍රිකාව නැගෙනහිර අප්‍රිකාව මධ්‍යම අප්‍රිකාව පහක් තියෙනවා ලැටින් ඇමරිකාවේ ඔක්කොම එකට එක්කව වෙලා දැ මේ තමයි පහුගේ අවුරුදු කීපය තුළ ඇතිවෙච්ච අලුත්තකම මේක තිෙන ජාතික ආර්ථකයන් එකට එක්කව වෙලා එතකොට ඔවුන් එකට ඉඳගෙන තමයි පොදු තීරණ ගන්නේ දැ මේ තත්ත්ේ ඇරද දැ යුක්්‍රේන් යුද්ධය අසෝකම මතු කරන්නේ බලන්න තාම මේ දස් විශ්තුනේ සංකාලයකන මං ගන්න එකක මහගනටය ඒ පිරිදා ජාත්‍යන්තර මාධ්‍ය කට්ටියක රෘෂය නගමැතිවරයා කතා කරනවා ඉන්ටවක් දෙෙන අහන්න ප්‍රශ්නට උත්තර දෙෙනවා එක අයිකාහන ප්‍රස්සැක්කානුව දැන් තමන් වන්සේලාට උත්තාහන්ති දාලාදයෙන ඩොලොරක සා ප්‍රස්සයන් නේද කියලා එයක යුක්්‍රයෙන් යුද්ධ පටන්ගන්නකොට රෘසියාවේ තිබිච්ච ප්‍රමාණය ඩොල සීර අසුවත් විදේශ වනි මැතිවෙන ඩොල අදක සීර හතලේ රඩු වෙලා එකැන ඇමරිකානු ඩොලරේ තමයි පාච්චි කරේ වුවමනාව සහ අවශ්‍යතාවය පල්ලෙ හට ඇවිල්ල තියෙනවා ඕ අවත්සාතන ඒක කර ඒගොල්ලෝ ජුවාන් එකට ගියා ඉන්දියන් රුපියලට ගියා මේ දෙකට ගිය එකහන්ද ඔක්කොම තෙල් ගසම් බඩු ගන්න කරමය කරන්න අර ඩොලර තරි අත්තරිය ඩොර පාච්චි කර පල්ලට ඩොලට හතලේ දාගෙන තියෙනවා යුරෝපය අත්තක වැද කරුවර යම් ප්‍රමාණ තියෙනවා වක්්‍ර දිර කරන හන්ද හද මේක අලුත් සාධක ඔබ කියනවා මේක රුසියාව පැත්තෙන් තමයි මේ තීරණය ගත්තේ ඔවුන්ගේ ආර්ථික උපය මාර්ගකට ඔවුන් සයට හතලියක් දක්වා පල්හැට ගෙනාව ඩොලරේ භාවිතයක තැන් අනි පැත්තෙන් මේක කල්පනාකරොත් මේක අර ආර්ථික සම්බාධක වල ඇත්ත ප්‍රතිඵලය මේ කනේ දරු එක හිර කරන එක නේ දේගොල්ල ඒකනඒ අනිපත් හිදුවන්නේ එයාලා ඇත්තසම ඇමරිකාව හිතුවේ මේ ආර්ථක තාන්ජානකට ආර්ථය කඩාවට කියල දැගුල ආර්ථවිත අපේක්ෂ යාලා උපක්කමයට උපතික්‍රවත් දැක්කවා එකල හිතුව නෑ මේ කපාරටම යුවන් එකට යා කියල යුවන් ප්‍රමාණය පාච්ච කර යුක්්‍රයෙන් යුද්ධලාවේ රුසියාව බින්දුවයි දසම දෙකයි ඒතරම් පල්ලට ගැන චීන යවාන්න එක පාච්චි කරන්න අද චීන යවාන්න එක සීර විස්සර ගුස්සරදේන රුසියන් ආර්ථකය තුළ රුසියන්න ආර්ථකද ඉන්දියාව ගන්න මුල්ලු තෙල් ලොක්කොම ගන්න රුපැල්ලේ ඉන්දයාන් රුපියල්වල ඉන්දයා රුපියල්ල ලස්සනට තියෙන ඉන්දයා රුපල්ලෙන් අරගන ඉන්දියාව මුළු යුරෝපෙන සපේන දැන් ලබ්‍යත්තියාගෙන අපට සපේන මේක මේ පසාගත්්‍යාන අපේ රටේ පාගත්තයන මේක හරි වැදගත් කරණය මොකද මේ ඉන්දියාව රුසියාවට එරෙහිව මතුුණු සම්බාධක හමුවේ ඔවුන් අලුත් හැඩයකින් ක්‍රියාත්මක වෙන්න පටන්ගත්ත ඔවුන් වඩා තමන්ට වාසිදායක ආකාරයට මැද පෙරදික රටවල් එක ගණු දෙනු කරන්න පටන්ගත්ත මේ තෙල් රුසියාව ඉන්දියාවටත් චීනයට තෙල් සපයන ප්‍රධාන සැපයුම්කරු බවට පත්වන නේද මැද පෙරදික අභිබවා යමින් ඇත හරි නැරේ දැන් ඒක ඒක එක පැත්තක් අනි පැත්තෙන් බලන්න එක්දා සම්සේ හැත්ත හතර මරන්න මරයට මතකන හැත්ත ගනන්ගල ෆ්‍රිචඩ් නික්සන් ජනාධිපතිවරයා තමයි ඇවිල්ලා සෞඩේර භ්‍යාවත්තය ගියුස මගස්සන් කරේ අර බලසක් අර්බුදයක් හැමති පුරන්නේ මතක අසෝක ඉස්දසල ලෝක පුරාම ගයානේ එනජි ක්‍රයිසයක් කලායි
එයාගේ විසුමානුව අවුරේරේබියාව නිෂ්පාද කරන සියලු තෙල් කියන ඩොලරෙන් ගන්න. ඒ සල්ලි ඇමරිකන් බැංකවලට ගන්න. ඒකම විසුම. ඒකාන්ත සෞඩරේබියාව ඇමරිකාව අතර ඉතාම මිත්‍රසහ. ඇත්ත වශයෙන්ම අලුත් ජනාධිපතිරේ දිරුන් දීලා ඉස්සලම එන සෞඩරේබියාවට. දැන් ඒක ඒක තමයි ලොකුම හයියද උනේ ඇමරිකාවටත් සෞඩරේබියාවට. ඒක ජන සීන ජනාධිපතිතුමයි රුසියානු ජනාධිපතිතුමයි දෙන්නම ගිහින් ඒක නැත්ත වෙනස් කරලා එහෙම පිටිම ඔවුන්ට චීනෙට තෙල් දෙන්න කෙලින්ම මේ කරා. ඒ කියන්නේ යුවන්වලට. දැන් මේ අලුත් තත්ත්වයක්. ඉතින් ඩොලර් දැන් හැම පැත්තෙම ඩොලරකට වැඩිලා. ඒක තමයි දැන් නිල් ඩොලර් කරන එක ඩී ඩොලරයිසේෂන් කියලා දැන් ආර්ථික විද්‍යාඥයන් කතා කරනවා. ඩොලරේ මහාසාක්ක බලවතෙක් බවට දෙවෙත් ඒක බහැගෙන බහැගෙන යනවා. දැන් මේක එනකොට ඩොලරේ ඩී වැලියු රත් ආවත් අපටත් මේ ප්‍රශ්නයක් අපේ කොහොමද අපට බලපාන්නේ. දැන් මේ පිළිබඳ සංවාදයක් රට තුල නැහැ, මහා බැංකුව තුල දිනවත් මන්දල් නැහැ, පාර්ලිමේන්තුව නැහැ, විහාර නැහැ, මහා පාර්ලිමේන්තුව හා කියන දේ කිසිම දෙයක් එහෙම සාකච්ඡාවක් ගන්නේ නැහැ. මේකේ අනිත් පැත්ත බැලුවොත් මේ ගොඩනැගෙන අලුත් සංදාන සහ අලුත් ආර්ථික කලාපයන් එක්ක අපිට මේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමේ කටයුත්ත මේක අපිට පැරිස් ක්ලබ් එක එක්ක තමයි ප්‍රමුඛ ලෙස කරන්න තියෙන්නේ. දැන් මෙතෙන්ට ප්‍රායෝගිකව මේ ණය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරණය කරගන්න බැරි වෙන්නේ අන්න හිර වෙන ඕකේ කාරණා නිසා. ඇයි? හරි වෙන ඒ රටවල ජාතික ආර්ථික ප්‍රශ්නයක්. ඒකයි. කපන්න ඒගොල්ලෝ මේගොල්ලෝ දැකලා ඒ ප්‍රාග්ධනය තමන්ට පාවිච්චි කරන් තියාගෙන මේ අනුග්‍රහක එකකින් රටකට කපලා දෙන්න මොනවාට? 10ක් හරි 15ක් හරි ඒකන්ද මේකෙන් ගොඩ එන්න අපි කොයි වගේ එළමුමක්ද ගන්න ඕන? මොකද අපි සෞදි අරාබියා අලුත් මිත්‍රව හදාගත්තා නම් රුසියාව අලුත් මිත්‍රයින් හඳුනා ගනිමින් ඉන්නවා නම් අපි කොහොමද අලුත් මිත්‍රයෝ දිහා බලන්න ඕන? ඒක තමයි වසෝක හදර බාසෝක බලන්න මේ 2023 බලන්න G7 කියන්නේ ලෝකයේ තිබෙන සංවර්ධිතම රටවල් 7. හරිද? ඒ කියන්නේ ඇමරිකාව, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය මේ ඔක්කොම ප්‍රධාන රටවල් 7 දලදේශීය නිෂ්පාදනය විසඳුන අන්තිම වෙනකොට ඩොලර් 129යි GDP එක දලදේශීය නිෂ්පාදනය. බ්‍රික් සංවිධානයේ රටවල් 5යි. රටවල් 5යි. ඒ රටවල් 5 සංවර්ධිත නෙවෙයි සංවර්ධනය වෙන වෙන්නේ අර ඉමර්ජින් ඉකොනොමිස් කියලා නැගී එන ආර්ථිකය. ඒ ආර්ථිකයන් 5% 33% ඇවිල්ලා පළවෙනි වතාවට G7 අභිභව යන රටවල් 5. අතර රටවල් 7 මෙතන රටවල් 5යි. ඔබ කියන්නේ 2022 අවුරුදු 2023 2023 සංඛ්‍යාලේඛන එක. දැන් ඊළඟට අලුතෙන් ආවා සමාජික 6 දෙනෙක්. තව සමාජික 20ක් ඇප්ලිකේෂන් දාලා තියෙනවා. බ්‍රික් සංවිධානය. බ්‍රික් සංවිධානය. ඒ ඔක්කොම එක්කව වෙනකොට ගණන් බලලා තියෙනවා 150 පනිනවා මුළු ලෝක නිෂ්පාදනය වෙන මේ නැගියන රටවල් තමයි ඔයාලට අයිත් කරගන්න දෙන්නේ. පළවෙනි වතාවට මේ අලුත් තත්ත්වයක් ලෝකේ. අපි තාම හිතාගෙන තියෙනවා බ්‍රිතාන්‍යය ඇමරිකාවේ කියලා බලලා ඉන්නෝ නෑ. ලෝකේ වෙනස් වෙනවා. මේ අපි වගේ රටවල් ඒකට අර එකට එකතු වීමේ regionalization of economy national economies කියන අලුත් දෙයක් එකට එක්වුවාම අලුත් හයියක් ඇති වෙනවා පොදු ප්‍රතිපත්තියක් අපි අපිට එහෙම අපේ දකුණු ආසියාවේ ඇත්තේ නැහැ නේ බංග්ලාදේශේ අපි ගත්තම කිසි දෙයක් රටවල් දෙකක් එකට නැහැ ඇත්ත වශයෙන්ම අපි උත්සාහ ගන්න ඕන අපිත් එක හොඳ මේ රටවල් ටික ඔක්කොම අපේ ජනාධිපතිතුමා අනතරංගේ මේ කීර්තියෙන් ළඟ ගන්න පුළුවන් තමයි මේ රටවල් වල ගිහින් අපි එක්වුවලා එකට ඉන්නෝ නේපාලයයි බංගලාදේශයයි අපි දකුණු ආසියාව විතර නැත්තේ අනිත් ලෝකෙ හැමතැනම සිද්ධ වෙනවා. මොකද දකුණු ආසියාව පැත්තෙන් බැලුවාම අපි ඉන්නේ දකුණු ආසියාවේ ප්‍රධාන බලවතුන් දෙන්නෙක්ගේ මැද්දේ. එක පැත්තකින් චීන, එක පැත්තෙන් ඉන්දියාව. දැන් මේ දෙන්න අතර මේ තියෙන විරසකයටද අපි මැදි වෙලා ඉන්නේ? නෑ විරසකයක් වගේ නෑ අපේ හිතේ වාගත්තට ඊයේ පෙරදා වෙච්ච බ්‍රික්ස් එකේදී අවුද ඉන්දියානු වගපතිවරයා චීනාක මැතිවරයා සයිඩ් ලයින් එක වෙන සාකච්ඡා කරලා දෙගල්ල දෙන්න එකග වුණා. අපේ බෝඩ ඩිස්පියුට් එක තියෙන ඔක්කොම දැන් විසඳලා තියෙන්නේ තවත් ඉතා කෙටි ප්‍රදේශ තුනකදක ඒක ඉක්මනට සාකච්ඡා කරලා ඉවරලා ගිසුමකට එන්න.
ඒගොල්ල තේරුම් ගන්නවා මේ ලෝක තත්ත්වය වෙනස් ආනන්ද රටවල් අතර ප්‍රතිවිරෝධතාවයන් තියෙනවා. මොකද දෙගොල්ලන්ටගේ උපදූම නවනුත් තියෙනවනේ. පොදු විම නවන් අනිත් ඒවා අභිමා යනකොට ඒගොල්ල එක්කව වෙනවා. අපි මේ අපිට තියන්නේ සමදුරෙන් රටවල් දෙක එක්ක එකට වැඩ කරන්න එකයි තියෙන්නේ. ඩී.ඩබ්ලිව් ගුණසේකර මහත්මයා මේ මතු කරන අලුත් තර්කය අපිට සමදුරින් චීනයත් ඉන්දියාවත් දෙකම තියාගෙන අපේ ආර්ථික අභියෝග ජයගන්නට ප්‍රශස්ත වැඩපිළිවෙලක් අලුතෙන් හඳුනා ගන්නට තරම් අපේ නායක කාරකාදීන්ට දෘෂ්ටිය තියෙනවද දැක්ම තියෙනවද ඒ සඳහා කැපවීම තියෙනවද මේ අභියෝගය මේ ප්‍රශ්නේ අද අභියෝගයක් හැටියට අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඩී.ඩබ්ලිව් ගුණසේකර මහත්මනි බෙහෙන්න ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණා.